කොරෝනා මර්ධනයේදී වැදගත්ම කාරණයක් වන්නේ සෞඛ්‍ය සේවාවේ ධාරිතාව. සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් පමණක් නෙමෙයි, විශේෂයෙන්ම වෛද්‍යවරු ඇතුළු අනිකුත් සෞඛ්‍ය සේවකයන්ට මේ රෝගිය වැළඳුනොත් අපේ ධාරිතාවය පිරිහෙන්නට පටන් ගන්නවා. එබැවින් රෝගීන්ට තිබ්බට වඩා දැඩි අපහසුතාවයකට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. එබැවින් මහජනතාවගේ මෙතනදී වගකීමක් වෙනවා. විශේෂයෙන්ම අපි රතු කලාප නැත්තම් දැඩි අවදානම් කලාපවල රෝගීන් සිටින කලාපවල සිට යම් කිසි අනිත් කලාපයකට යනවනම් සහ ඒ කලාප වලින් අවදානම් අඩු කලාප වලට රෝගී පැතිරීම අවම කර ගැනීම සඳහා මහජනතාව ලෙස තමන්ගේ කාර්යභාරය ඉතාමත්ම ඕනකමින් ක්‍රියාවේ යෙදවීම මෙතනදී අපි අවධාරණය කරන්නට කැමැතියි. එසේ නොවුනොත් එවන් ආකල්පයක අපි පිළිහිටියේ නැත්නම් විශේෂයෙන්ම සෞඛ්‍ය ධාරිතාව පිරිහීමත් එක්ක ඔබට ලැබෙන සෞඛ්‍ය සේවාව පිරිහීමකට ලක් වුනොත් ඔබ අප සියලු දෙනාම අපහසුතාවයට පත් වෙන බව අප කවුරුත් එක විදිහට තේරුම් ගත යුතු කාරණයක් හැටියට අප මෙතනදී මතක් කරනවා. කොරෝනා මර්ධනය කරගන්නට තියෙන ඉතාමත් වැදගත් පියවරක් තමයි විශේෂයෙන් මේ වෛරසයේ විශාල වශයෙන් වේගයෙන් පැතිරෙන නිසා තමන්ගේ සංචරණ සීමා කිරීම. සංචරණ සීමාවෙන් බලාපොරොත්තු වෙන්නේ මේ කොරෝනා වෛරසය ඔබ ඔබේ ගෙදරට ගෙනියන්න නැති වෙයි කියලා. ඒ වගේම තමයි ඒ රෝහලට කැඳවාගෙන ඇවිත් රෝහල් කාර්ය මණ්ඩලයට මෙම රෝගය පතුරවන්නේ නැතයි කියන අපේක්ෂාව. එබැවින් ඔබ අත්‍යවශ්‍ය කාරණා සඳහා පමණක් ගෙදරින් පිටත් වීමත් ඒ කාරණාවල යෙදෙන අවස්ථාවේදී විශේෂයෙන් සමාජයේ ගැවසීම් වලදී මේ කොරෝනා වෛරසය තමන්ගේ ගෙදරට ගෙනියන්න නැතුව කටයුතු කිරීම සඳහා ඔබ සියලු පියවර ගත යුතු බව අප මෙතනදී මතක් කර දෙනවා.